මියගිය පාතාල නායකයන්ට පණ දෙන්න හදන අයට පොලිසියෙන් පිළිතුරු ලැබේ. සිග්නේචර් මගේමයි. කියලා පොලිස්පතිවරයා කරන ප්‍රකාශයට ඉතා අමුතු ප්‍රකාශයක් පොලිස්පතිවරයා කරේ. මිනිස් ඝාතන දරුණු අපරාධ කළ මියගිය පාතාල නායකයෝ ගැන තමයි මේ ගැන සඳහන් කරේ. මේ අතරම තමයි අද දවසේ මේ අපරාධ විමර්ශනය ගැන පොලිස් නිලධාරීවරුන්ගේ දැනුම වර්ධනය සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියෙන් දෙදින වැඩමුළුවක් පැවැත්වූ ඔස්ට්‍රේලියානු පොලිස් කෝච් ලෝකල් IPS වාර්තාව දක්වලා තිබෙන්නේ අද දවසේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. ඉතින් ඒ අනුව තමයි මේ පුහුණුව ලැබෙනත් එක්කම අද දවසේ වාර්තාව දක්වලා තියෙන්නේ ඒ ගැන. පොලිස්පතිවරයා කළ ප්‍රකාශයේ සම්පූර්ණ ප්‍රකාශයේ ඇහුවෝතින් මේක යම්කිසි තර්ජනයකුත් තියෙනවා. ඉතින් යම්කිසි දෙයක් කියන්න උත්සාහ කරනවා කියලත් පේනවා. කාටද කියලා බලන්නත් එක්ක ප්‍රකාශය අහන්න. සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් අතර මරා ගැනීමේ සටනක් තමයි තියෙන්නේ. එක් කණ්ඩායමකින් එක්කෙනෙක් වී යනකොට අනෙක් කණ්ඩායම සතුටු වෙනවා, ඒ අය ඔලු උස්සනවා. මේ රංගනය මම ඉතා පැහැදිලිව කියනවා, මේ අවසාන රංගනය. මේකට කිසිසේත් තියන්නේ නැහැ. ඉතාම හොඳ සැලැස්මකට අනුව පාතාලය තුරන් කිරීම මෙහෙම කරලා තියෙන්නේ. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ 800කට එහා පැත්තේ පාතාලයෙන් පපුගේ මාස 3-4 කාල තුර අතනකට අරන් තියෙනවා. දඟලෙව්වොත් දඟලන අයට අවශ්‍ය ප්‍රතිඋත්තර පොලිසියෙන් ලැබෙයි. ඒ නිසා පෝස්ටර් ගසා ගැනීමෙන් තමන්ගේ අදහස් උදහස් ප්‍රකාශ කිරීමෙන් ප්‍රදර්ශය කරන්න එපා. තමන් පාතාලයේ කියලා ඉවරලා හෙවුනොත් එහෙම තමන්ට වැඩ බර දීගෙන තමයි අපිට කියන්නේ. අපි ජනතාවට පෙනෙන ආකාරයෙන් ඒක ප්‍රදර්ශය කරන්න කියලා කෙනෙක් කියලා වෙලා මේක සම්දර්ශය පවත්වනවා. ඒ නිසා අපි නොපෙනෙන ආකාරයෙන් මෙහෙවුම් කරන්ගෙනවා. අපි මේ වෙනකොට ඕකෙන් 4-3 කඩලා තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතුරු වෙලා ඉන්න 20 දෙනෙක් ඉවර වෙන්න කලින් තමන්ගේ අවසන් සම්දර්ශන දාන නිසා මම මේකට කිසිසේත්ම සැලීමක් වෙන්නේ නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.